आइबोन बहु दिन कु आशा ऐति देख ऐति अपस्मार लक्षण फिट माँ विस्तर कला दन्नप कथा करे वेडिपुर कथा बहट लक नोनु विनत अपस्मार प्रभेद पिलिबंदव पलम कोटम बालांश वयसे दारुअंट ऐतिव्य है कि सुलु अपस्मारे पेटिट माल एब्सेंसेस महाअपस्मारे वागे बीमा दिन वेटने नह गैस्म ऐति वेन्ने नह रोग लक्षण तत्पर किहिपेकट सीमा सुलु अवसिहियक पमनय दरुआ दवल सिहिन दकिन्ना से मोहतक हिस बेलमेन बला सिटिनवा एसपी गैसीमक तोलवल हो मुहुने नलियमक ऐति वन्नट पुलवनी पंतिये पाडमक कियोमिन होलियमिन सिटियानम एय तावकालिकव नवतिनो तत्पर किहिपेकट पशु किसित सिद्धु नवुवा से दरुआ कर्मिन सिटि कार्यय नवतत् करगन यनवा दरुआवक् दन्ने नह किसिवक् सिद्धु बव मे दिनकट वार गणनावक् एतम विट पनस्वतावक् सियवतावक् उनत् सिद्धुवन्नट पुलुवनि मे रोगयक् नोवेयि दरुआगे दंगकार हो अनवश्य हैसरी मक्लेस वैडीटी अंत पेन्ने पुलवनी दारुआट तारवाटु करन नटक बैठीना है सुलु अपस्मारे वायस आउरुदु तुने सिट्टे पहालो पमन लामें इंट तमाई वैडीपुरे ऐतिवेन्ने ऐनिसा पहालो वासरवल्ल पांतिबार गुरुवरुन गुरुवरियान में रोगतात्त्वे गनु दनुआत्वी सिटीम वैदगत දෙමාපියන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. නිවැරදි රෝග විනිශ්චය කර අදාළ ප්‍රතිකාර බොහෝ විට එක පෙති වර්ගයක් ගැනීමෙන් සති කිහිපයකින් පූර්ණ සුවයක් ලබන්නට පුළුවනි. වැඩිපුර අවධානය නොලබන රෝග විනිශ්චය මගහැරෙන තවත් අපස්මාර ප්‍රභේදයක් මයෝක්ලොනික් එපිලෙප්සි. සාමාන්‍යයෙන් ළමා හෝ යෞවන වයසේ මතුවන ආබාධයක් රෝග ලක්ෂණය අත්පාවල ෂණික ගැස්සීමක් ගැස්සීම බොහෝ විට ඇතිවන්නේ උදෑසන අවදි වූ පසුයි විශේෂයෙන්ම නිදිවැරු දිනවල මහන්සි වී නිදාගත් දිනවල ගැස්සීම ඇතිවන විට අතෙහි දෙයක් ඉවතට විසවන්නට පුළුවනි උදෑසන දත්ම දින විට දත්බුරුස්ව අතින් විසිරෙනවා පළමු අතාවේ දෙකේ ඔබ සිතන්නට පුළුවනි ඔබේ නොසැලකිල්ල කියා නිතර නිතර ගැස්සීම ඇති වුනොත් එක දිගට හතර පහ වතාවක් ගැස්සීම ඇති වුනොත් ඔබට වැටහෙවි මොකක් හෝ ගැටලුවක් කියා කකුල් වල ගැස්සීම නිසා ඔබ බිම ඇදෙන් ඇද වැටෙන්නට පුළුවනි වරදුව වටහා ගන්න එපා මේ මහා අපස්මාරයේ ෆිට් එක වාගේ විනාඩියක් දෙක තුනක් පවතින අතපය දරදඬු වීමක් හෝ ගැස්මක් නොවේ සිහිසුන් වීමක් නැහැ ඔබ ෂණයකින් නැගිටිනවා හැබැයි දෙතුන් වරක් ගැස්සීම ඇති වුණු පසු ෆිට් එකක් ඇතිවන්නට බැරි නැහැ එහෙම වුණොත් නම් ඔබ ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්නට යන බවට සැකයක් නැහැ නිවැරදි රෝග විනිශ්චය කර අදාළ ප්‍රතිකාර ලබා ගතොත් මේ ආබාධයත් පාලනය කරන්නට පුළුවනි. මොළය තුල ඇතිවන විද්‍යුත් කුණාටුව මොළයේ එක කොටසකට පමණක් සීමා වෙන අවස්ථාවලදී රෝග ලක්ෂණත් ශරීරයේ එක කොටසකට පමණක් සීමා වෙන්නට පුළුවනි. උදාහරණයක් අතක කකුලක නැතිනම් මුව කෙළවර ඇතිවන ගැස්මක්. ගැස්ම යාබද කොටස්වලට पैतरी अन्नट पुलवनी मैं जैक्सोनियन अपस्मारे लेस वैद्य विद्यावे हेंदिन्नेनुआ शतवर्षेकट पमन इहत मे अपस्मार प्रभेदय मुल्वरट विस्तर कल लंडन नुवर स्नायु वैद्य ह्यूलिंग्स जैक्सन समरन्नई मे नम दीति बेन्ने विद्युत्कुनाटुव मोलये टेम्परल लोब कियन कोटसत्तुल एति उनोत् එවැනි අවස්ථාවල රෝග ලක්ෂණ සුවිශේෂී ටෙම්පරල් ලෝබ් එක මතකය ඥානාන්විත ක්‍රියා
ආවේගයන් සහ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවන්ට සම්බන්ධයි. ඒ නිසාම ටෙම්පරල් ලෝබ් අපස්මාරයත් සංකීර්ණ අපූර්ව ස්වභාවයක් ගන්නවා. උදරයේහි උඩ කොටසින් මතුවී ඉහළට ඇදෙන යම්කිසි හැඟීමක් අස්වාභාවික සුවඳක් විශේෂයෙන්ම දුගඳක් පිළිගඳක් අස්වාභාවික රසක් පිළිකුල් රසක් බිය උපදවන අන්දමේ රූප භ්‍රාන්තීන් මැවි පෙනෙනවා හැලුසිනේෂන්ස් තමා කවුද ඉන්නේ කොහෙද කොයි වෙලාවද නොදැන අඳුන් කුඳුන් වෙනවා අපූර්ව මානසික හැඟීම් පහළ වෙනවා මේ මොහොතේ මේ පරිසරයත් ඇහෙන පෙනෙන දේවලුත් කරන කියන දේවලුත් මේ සියල්ල මේ විදියටම මීට පෙර යම්කිසි මොහොතක අත්විඳ ඇතැයි සිතට නැගෙන හැඟීම දෙචාවු ප්‍රංශ වචනයක් කුඩා දරුවන්ගේ මා දැක ඇති ලක්ෂණයක් තමයි අස්ථාන බිය කිසිම හේතුවක් නැතිව දරුවා බිය වී හිටි අඩියේ මව ළඟට කෑගසාගෙන දිවා වුත් ඇයව තුරුළු කර ගන්නවා ටෙම්පරල් ලොබ් අපස්මාරයේ ස්වභාවය ඕකයි රෝග ලක්ෂණ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සංකීර්ණයි ටෙම්පරල් ලොබ් එකේ ඇතැම් කොටස් පහසුවෙන් අනතුරු වලට ගොදුරු වෙනවා විශේෂයෙන් උපතේදී ලදරු ළමා වයස්වල මෙනින්ජයිටිස් වැනි ආසාදනවලදී මෙවැනි අනතුරු ආබාධ නිසා සිදුවන තුවාල කැලල් පසු කාලයක ටෙම්පරල් ලොබ් අපස්මාරයට හේතු වන්නට පුළුවනි තවත් කරුණක් මොළයේ එක කොටසක ඇතිවන විද්‍යුත් කුණාටුව ඇතැම් විට මොළය පුරා පැතිර ගොස් මහා අපස්මාර ෆිට් එකක් ටොනික් ක්ලොනික් ෆිට් ඇතිවන්නට පුළුවනි අපස්මාර රෝග විනිශ්චය ප්‍රතිකාර කරන අන්දම අපි ඊළඟට කතා කරමු අපස්මාරයේ පිළිබඳ වැඩි විස්තර සඳහා මාඩියු වෛද්‍යවරේ කතා කරයි පොත්පෙළේ අංක 6 කියවන්න මේ පොත්පෙළ සමුද්‍ර ප්‍රකාශකයින්ගේ අලවි නියෝජිතයින්ගෙන් ලබාගත හැකි සුබ දවසක්